සුම් පුවත්ලද සැනින් අරන් එන අපේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා තවදුරටත් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඉදූරේ රැඳී සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙක් ජාතික පුවත්පතකට සඳහන් කර තිබෙනවා. පසුගිය මැයි මාසයේ 9 වෙනිදා ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් නිකුත් කළ කමිටු වාර්තාව මගින් අදාළ සිදුවීම වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට ශවේන්ද්‍ර සිල්වා මහතාට චෝදනා එල්ල වී ඇතත් එසේ තිබියදී ඔහු තවදුරටත් එම දූරේ රැඳී සිටින්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් පොදු ජන පෙරමුණේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කර ඇත. කරන්නාගොඩ කමිටු වාර්තාව මගින් ශවේන්ද්‍ර සිල්වා මහතාට චෝදනා රැසක් එල්ල වී තිබූ බවත් ඉන්මැයි 9 වනදා ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිදු නොවීමට ඔවුන්ගේ වගකීම හරිහැටි ඉටු කර නැති බවට ඔප්පු වී ඇති බවද ඔහු සඳහන් කර තිබේ. මේ අනුව ඉතා නුදුරේදීම විශේෂ සාකච්ඡාවක් පවත්වා ගත යුතු ක්‍රියාමාර්ග ගැන නිගමනයකට ඒමට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ කටයුතු කරන බවද ඔහු තවදුරටත් පවසා ඇත. මේ ගැන ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරයි යන්න අමතක කරන්න එපා.